අපි 6 වෙනි එකේ 6 වෙනි ගානේ කොටස බලමු මේක සම්පූර්ණයෙන්ම විනාඩි ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය භාගයක විතර ගානක් විදියට තමයි අපි ගන්න එක කරන්නේ ලකුණු 150 ක ගානක් ඉතින් ඕක විනාඩි 15කින් 20කින් විතර හදන්න පුළුවන් නම් විනාඩි 10කින් 15කින් විතර හදන්න පුළුවන් නම් ඔගොල්ලෝ සෑහෙන දක්ෂයි පැය භාගයක් ගියත් කමක් නැහැ පැය භාගය ඇතුළත බැරි වුණා නම් පැයක් විතර දීලා ওই পেපර් එක කරන වෙලාවේ කරන්න එපා පැය භාගයක් ඇතුළත ඕක try කළා විනාඩි 20ක් 25ක් ඇතුළත try කළා අනිත් ප්‍රශ්න වලට ගිහිල්ලා ඊට පස්සේ ආපහු මෙතනට එන්න නැත්නම් ඔගොල්ලෝ වටයක් ගියා වෙනව එකම තැන නැවතිලා ඉන්න එපා পেපර් එකක් කරනවා කියන්නේ ටයිම් කළ කරනවා කියන්නේ Taman දන්න දේවල් කොහොම හරි ලියනවට වඩා හොඳටම දන්න දේවල් ලේසියෙන් ලියන්න පුළුවන් දේවල් ඉක්මන් ඉක්මන්ට ලියාගෙන යන එක ඒක තමයි ගොඩාක් ළමයිට ප්‍රැක්ටිස් කරන්න ඕන මුලින්ම পেපර් එක එක රවුන්ඩ් එකක් අරගෙන පුළුවන් තරම් දන්න දේවල් ඔක්කොම ලියාගෙන ලියාගෙන යන්න ඊට පස්සේ අර කල්පනා කරන දේවල් කල්පනා කරලා ලියමු මෙතන තියෙනවා බහුපදයක් තියෙනවා බහුපදේ මොකද්ද කියලා නෑ බහුපදය fx බහුපදය කියලා ගමු බහුපදය සලකමු අපිට කියනවා fx x ධන a ගෙන් බෙදුව විට ශේෂය දෙකයි කියලා. ඒ කියන්නේ මෙතනින් එන ප්‍රකාශනයේ සමායි f ඍණ a සමානයි දෙකයි. අම්ම මෙතනදී කතා කරන්න. ශේෂ ප්‍රමේය කියන්නේ මොකද්ද කියලා. ශේෂ ප්‍රමේය දැන් ඉස්සෙල්ලා අපි කතා කරා සාධක ප්‍රමේය කියන එක. දැන් ශේෂ ප්‍රමේය මතක් කරගමු. ශේෂ ප්‍රමේය කියන්නේ fx බහුපදයක් x ඍණ a ගෙන් බෙදුව විට ශේෂය fx බහුපදයක් x ඍණයේකින් බෙදුවාම ශේෂය fv. එහෙනම් fx x ධනයේකින් බෙදුවාම ශේෂය f ඍණයේ ඒකේ අගය දෙකයි කියලා අපිට දීලා තියෙනවා. ඒ වගේම fx කියන එක x ඍණ b ගෙන් බෙදුවාම ශේෂය අපිට ගානේ කියනවා ඍණ එකයි කියලා. ශේෂ ප්‍රමේයට අනුව x ඍණ b ගෙන් බෙදුවාම ශේෂය fb ඒක සමානයි ඍණ 1යි. ඔක දෙවෙනි සමීකරණය. ඊට පස්සේ අපෙන් අහනවා fx බහුපදය x ධන a වතාවක් x ඍණ b ගෙන් බෙදුව විට වර්ගජ ප්‍රකාශයෙන් බෙදුවාම ශේෂය වර්ගජ ප්‍රකාශයෙන් බෙදුවාම ශේෂය ශේෂ ප්‍රමේයෙන් කතා කරන්නේ නැහැ. ඒකට කතා කරන්නේ බෙදුම් ඇල්ගොරිතමේ කියලා එකක් තියෙනවා. fx බහුපදයක් gx කෙන් බෙදුවාම hx කෙන් බෙදුවා කියලා හිතමු. ලබ්ධිය gx ශේෂය rx නා. මේක තමයි ලබ්ධිය. මේක තමයි ශේෂය. බෙදුම් ඇල්ගොරිතමේ කියනවා fx සමානයි hx වතාවක් gx ධන rx කියලා. මේකේ මාත්‍රය සිම්පල් m බෙදන එකේ මාත්‍රය සිම්පල් n නම් ලබ්ධියේ මාත්‍රය වෙන්නේ m ඍණයෙන් ශේෂයේ මාත්‍රය වෙන්නේ n ඍණයක හෝ ඊට අඩු n ඍණයක හෝ ඊට අඩුක සම්මතයක්. ඒක නිසා තමයි fx කියන එක x ඍණයකින් බෙදුවාම ඒකජ ප්‍රකාශයෙන් බෙදුවාම ශේෂය නියත පදයක් එන්නේ. ශේෂය නියත පදයක් ඒක බිඳුව වෙන්නත් පුළුවන් මේක n ඍණයක හෝ ඊට අඩු. එහෙනම් මේක වර්ගජ ප්‍රකාශයෙන් බෙදුවාම ලබ්ධිය gx ද ශේෂය rx ද නම් දෙවන මාත්‍රයේ බහුපදයකින් බෙදන්නේ. එහෙනම් rx කියන්නේ අනිවාර්යයෙන්ම ඒකජ ප්‍රකාශනය px ධන q යයි ගනිමු. px ධන q කියලා ගන්නවා. එහෙනම් අපිට
හරි. දැන් අපි px ධන q කියලා ගත්තා. එහෙනම් අපිට ලියන්න පුළුවන් fx කියන්නේ ඇත්තටම x ධන a x ඍණ b gx ධන px ධන q කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ gx ට හොරා pq වල අගය හොයන සමීකරණ දෙකක් ගන්න ඕන. gx n නැති වෙන්න ගන්න නම් x වලට ඍණේ ආදේශ කරනවා. එතකොට මේ කැලල බිඳුවයි f ඍණේ සමානයි මේ කැලල බිඳුවයි p වතාවක් ඍණේ ධන q x වලට ඍණේ දැම්මාම f ඍණේ කියන්නේ 2යි 2 සමානයි ඍණ p a ධන q පළවෙනි සමීකරණය. ඒ වගේම x සමානයි b දැම්මාම මේ කැලල බිඳුවයි එහෙනම් එනවා fb සමානයි pb ධන q pb කියන්නේ ඍණ 1යි ඍණ 1 සමානයි pb ධන q. දැන් සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ සමීකරණ දෙකේ ab කියලා තියෙනවා. ඉතින් ab දීපු தত্ত্বයක්. එතකොට ඒව දන්න පද විදියට තමයි ගන්න. එහෙනම් මේකෙන් මේක අඩු කරාම q කැපිලා කියලා මේකෙන් මේක අඩු කරමු. මේකෙන් මේක අඩු කරාම 3 සමානයි ඍණ p a ඍණ pb. එතකොට එනවා p එකක් එළියට ගත්තාම a ධන b p සමානයි ඍණ 3 බෙදීම a ධන b බිඳුව නෙමෙයි කියලා தত্ত্বයක් විදියට කියනවා. ඒ වගේම q වල අගය හොයන්න නම් ඒක මෙතනට ආදේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක b ගෙන් වැඩි කරලා මේක a ගෙන් වැඩි කරලා ওই දෙක එකතු කරන්න නම් හරි. මොකද එතකොට මේක ඍණ pab වෙනවා. මේක pab වෙන්න පළවෙනි සමීකරණේ b ගෙන් වැඩි කරලා එකතු කරනවා දෙවෙනි එක a ගෙන් වැඩි කරාම 2b ඍණ a මේක a ගෙන් වැඩි කරාම ඍණ a මේ කැලල කැපිලා ගියා. මේක b ගෙන් වැඩි කරාම bq ධන aq. එතකොට q වල අගය එනවා 2b ඍණ a බෙදීම a ධන b කියලා. ඔන්න ඔය ab එක ඔන්න ඔය විදියට එනවා. එහෙනම් ශේෂය අපිට අන්තිම උත්තරේ විදියට ගන්න පුළුවන්. ශේෂය කොහමද? ශේෂය px ධන q කියලා ලිව්වේ. p කියන්නේ ඍණ 3 වතාවක් a ධන b x ධන 2b ඍණ a වත් බෙදීම a ධන b. ඔන්න ඔය විදියට තමයි උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට බලමු ලකුණු දීපු විදිය. මේ කැලලට ලකුණු ටිකක් වැඩිපුර දෙනවා. 10 10 ලකුණු දෙන්න ඕන නිසා 20යි. මෙන්න මේ බෙදුම් ඇල්ගොරිතමය මේ විදියට අරගෙන හෝ ලියලා තියෙනවා නම් අදාසක් තියෙනවා නම් 10යි ලකුණු 30යි මේ සමීකරණය ආදේශ කරනවට ලකුණු 5යි මෙතනට 10යි 5යි 10යි මේකට 5යි මේකට 5යි 10 10 20යි 30යි 40යි 50යි 60යි 65යි 70යි. ශේෂය සොයන්න කියලා කියන්නේ ශේෂය සොයන්න. ශේෂය මේක ලියනකොට 5යි 75ක් ඔන්න විදියට දීලා තියෙනවා. මොනාර ප්‍රශ්න තියෙනවා නම් අහන්න ලකුණු දාගන්න. හරි අපි ඉස්සරහට යමු. b කොටස වර්ගජ සමීකරණයක් 6b කොටස. මොකද්ද කියන්නේ? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල ඇල්ෆා බීටා කියලා අපිට දීලා තියෙනවා. ඒ වගේම ax වර්ග ධන ලැම්ඩා bx ධන
lambda varga c samana binduwa samikarane moola gamma delta kiyala apita deela thiyenu a alpha dana a gamma dana beta a alpha gamma dana beta delta ha alpha delta dana beta gamma moolana varga samikarane menne mehema kiyala vikarayak pennanna kiyala thiyenu api balamu මේකේ කොහොමද ඒක මූල වෙන වර්ග සමීකරණය ගන්න කියලා. අතතර මේකේ උත්තරේ මගේ ළඟ නැහැ. අපි හදමු. මම හදලා නැහැ මේ මාකින් ස්කීම් එක එක නැහැ. කමන්නේ. මේක ඕන්නේ නැහැ. ගාන දීලානේ තියෙන්නේ බව පෙන්වන්නත් දීලානේ තියෙන්නේ. ඒකට ගැටලුවක් නැති වෙයි. මේකේ මූල ඇල්ෆා බීටා නම් ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b බෙදීමේ alpha beta samanai c bedimei meke moola gamma delta kiyala apita deela tiyena ena gamma dana delta kiyanne rina lambda b bedima a gamma delta samanai lambda varga c bedima a meema samikarana deela tiyenawa ida ona nisa meka ekak godi liyanna alpha dana beta rina b bedima a alpha beta c bedime hari apen ahanne alpha gamma dana beta delta alpha delta dana beta gamma moolawana varga samikaranaya x වර්ග ඍණ x වතාවක් මූල එකතුව alpha delta ධන beta alpha gamma ධන beta delta ධන alpha delta ධන beta gamma ධන මූල ගුණිතය කියන්නේ මේ දෙකේ ගුණිතය alpha delta ධන alpha gamma ධන beta delta alpha delta ධන beta gamma සමානයි බිඳුවයි මේක මම p කියලා හිතනවා මේක q කියලා හිතනවා. ওই දෙක වෙන වෙනම විසදමු. මොකද ටිකක් සංකීර්ණයි වගේ. උත්තරේ දිහා බැලුවාම ටිකක් සංකීර්ණයි. මෙතන p වලගය. මේ දෙකෙන් එක ළඟට මේ දෙක alpha එළියට ගත්තාම gamma ධන delta මේකේ beta එළියට ගත්තාම gamma ධන delta. එතකොට මෙතනේ gamma ධන delta එළියට ගත්තාම ඇල්ෆා දාන බීටා සංකීර්ණයි කියලා හිතුවට පිටතටම සංකීර්ණ නෑ ගැමා දාන ඩෙල්ටා කියන්නේ ඍණ ලැම්ඩා b බෙදීම a ගැමා ඩෙල්ටා ඇල්ෆා දාන බීටා කියන්නේ ඍණ b බෙදීම a ලැම්ඩා b වර්ග බෙදීම a වර්ග කියලා එනවා එතන ඊට පස්සේ q වලගේ හොයන්න ඕනේ කියන්නේ මූල ගුණිතය alpha gamma dana beta delta alpha delta dana beta gamma meka meken wedi karahama alpha varga gamma delta meka meken wedi karahama alpha beta gamma varga meka meken wedi karahama alpha beta delta varga meka meken wedi karahama gamma delta beta වර්ග gamma delta එළියට ගත්තාම alpha වර්ග ධන beta වර්ග alpha beta එළියට ගත්තාම gamma වර්ග ධන delta වර්ග ඕක gamma delta කියන්නේ lambda වර්ග c බෙදීම a alpha වර්ග ධන beta වර්ග කියන්නේ alpha ධන beta ගේ වර්ග ඍණ 2යි alpha beta කියන්නේ c බෙදීමේ වතාවක් gamma ධන delta කියන්නේ gamma ධන delta ගේ වර්ග ඍණ 2යි gamma delta lambda වර්ග c බෙදීමේ a alpha ධන beta ගේ වර්ගය කියන්නේ b වර්ග බෙදීමේ වර්ග
ඍණ 2යි C බෙදීම A C බෙදීමේ වතාවක් ගැමා ධන ඩෙල්ටාගේ වර්ගය කියන්නේ ලැම්ඩා වර්ග C බෙදීමේගේ සම්පූර්ණ වර්ගය ඍණ 2යි නෑ මේක නෙමෙයි ගැමා ධන ඩෙල්ටා කියන්නේ මේකනේ එක වර්ග වුණාම ලැම්ඩා වර්ග B වර්ග බෙදීමේ A වර්ග ඍණ 2යි ලැම්ඩා වර්ග C බෙදීමේ A මේකේ පොදු හරය A කියන එක ගත්තාම ලැම්ඩා වර්ග C A වර්ග ගත්තාම පොදු හරය A ගණන වෙනවා B වර්ග ඍණ 2යි AC ධන මෙතනත් A ගණනක් පොදු හරය ගත්තාම C වතාවක් ලැම්ඩා වර්ග සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන් B වර්ග ඍණ 2යි AC එනවා මේක සුළු කරාම මේ පැත්තට සුළු කරමු උත්තරෙ දිහා බලමු ලැම්ඩා වර්ග C B වර්ග ඍණ 2යි AC එළියට ගත්තාම නෑ එකම පදේනේ මේ තියෙන්නේ 2යි ලැම්ඩා වර්ග C Q කියන්නේ ඇත්තටම 2යි ලැම්ඩා වර්ග C B වර්ග ඍණ 2යි AC බෙදීම ඒ ගණනේ කියලා එනවා. ඔව් සරල වෙනවා. ඒ ඇති උත්තරේට. ඒකෙන් අපිට එනවා මේ සමීකරණේ සුළු කරාම මෙතනින් උත්තරේ සුළු කරාම x වර්ග ඍණ x වතාවක් p කියන්නේ ලැම්ඩා b වර්ග බෙදීම a වර්ග ධන q කියන්නේ 2යි ලැම්ඩා වර්ග c B වර්ග ඍණ 2යි AC බෙදීමේ ගණය සමානයි බිඳුව හැම පදයක්ම ඒකෙන් වැඩි කරාම A ගණයේ x ඍණ x වතාවක් ඒකෙන් වැඩි කරාම ලැම්ඩා AB වර්ග ධන 2යි ලැම්ඩා වර්ග C B වර්ග ඍණ 2යි AC සමානයි බිඳුව. මෙන්න මේ සමීකරණය තමයි අපිට ගන්න කියලා තියෙන්නේ. එතකොට එකට යම්කිසි සුළු කිරීමක් තියෙනවා ස්ටෙප් වලට මෙතනට ලකුණු 5යි 5යි 10යි 15යි 20යි මේ සමීකරණය ලියනවට 10යි 30යි මේක සුළු කරලා මේ ප්‍රකාශනය ලියනවට 10යි අනිත් දෙක සුළු කිරීමන්නේ තියෙන්නේ මෙතන මේක ටිකක් සංකීර්ණ නිසා මේක හදනවට 5යි මෙතනට 10යි සුළු කිරීමට ලකුණු වැඩිපුර දෙන්නේ නැහැ. ඒ වගේම අන්තිම උත්තරයට යනකොට මෙතන සමීකරණයට දීලානේ තියෙන්නේ. මෙතනට නිවැරදිව ආදේශ කරන බලමු. 10යි 20යි 30යි 40යි 45යි 55යි මෙතන 60යි. ඒ වගේ ලකුණු ප්‍රමාණයක් දෙනවා. හොඳට ලකුණු 60ක් ඇවිල්ලා තියෙනවා. සුළු කිරීමක් ඔය 60 තනියම සුළු කරන්න මොකද බෝඩ් එක දිහා බලාගෙන එහෙම ලියන්න එපා මමත් උත්තරයක් දිහා නොබලන ලිව්වේ තනියම බොරුවට බෝඩ් එක දිහා බලාගෙන ලියන්න එපා ඔන්න ඔය විදිහට සුළු කරනවා ලකුණු 60ක් දීලා තියෙනවා 10යි 20යි 30යි 40යි 5යි 50යි 60යි තව 15ක් තියෙනවා මම බෝඩ් එක මකනවා අවශ්‍යම ළමෙක් ඉන්නවනම් රෙකෝඩින් එකෙන් බලන්න නඩ ඒක තේරුමක් නැති වැඩක් තනියම පුරුදු වෙන්න ඕන අන්තිම උත්තරේ වෙනකන් සුළු කරන්න සුළු කිරීම බෝඩ් එක දිහා බලාගෙන ලිව්වා කියලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න බෑ සුළු කිරීම නෙමෙයි බලන්න ඕන මෙතඩ් එක ඊට පස්සේ කියනවා N9 හෝ අන්ක්‍රමයකින් ඇල්ෆා ගැමා ධන බීටා ඩෙල්ටා ඇල්ෆා ඩෙල්ටා ධන බීටා ගැමා මූල දෙකම තාත්වික බව පෙන්වන්න මූල දෙක තාත්වික බව පෙන්වන්න කියන්නේ අර දීපු වර්ග සමීකරණය ඒ ගණය x වර්ග ඍණ ලැම්ඩා ab වර්ග x ධන 2යි ලැම්ඩා වර්ග c b වර්ග ඍණ 2යි ac සමානයි බිඳුව සමීකරණේ මූල තාත්වික බව පෙන්වන්න කියලා තියෙනවා
මේක මූලතාත්වික බව පෙන්වීමට මේ මූල දෙක තාත්වික කියන්නේ මේ මේවා කියන්නේ මේ වර්ග සමීකරණයේ මූලනේ එහෙනම් මේක බීටා ඩෙල්ටා මේ සමීකරණයේ මූල තාත්විකයි කියලා පෙන්වන්න කියන්නේ මේක ඩෙල්ටා සලකමු ඩෙල්ටා කියන්නේ මේක මේක සලකුවාම b වර්ග ඍණ 4 ac b වර්ග කියන්නේ මේකේ වර්ගය ලැම්ඩා ab වර්ග ඍණත් එක්ක ඒකේ වර්ගය ඍණ 4 වතාවක් a ගණය c කියන්නේ 2 ලැම්ඩා වර්ග c වතාවක් b වර්ග ඍණ 2 ac ලැම්ඩා වර්ග a වර්ග b වල 4 ඍණ 4යි a ගණය 8යි 8යි a ගණය lambda වර්ග c c ද ඔව් lambda වර්ග c b වර්ග ඍණ 2 ac lambda වර්ගයක් එළියට එනවා a වර්ගයක් එළියට එනවා b වල 4 ඍණ 8යි a c වතාවක් b වර්ග ඍණ 2 ac lambda වර්ග a වර්ග b වල 4 ඍණ 8යි ac b වර්ග ධන 16යි a වර්ග c වර්ග මේක පූර්ණ වර්ගයක් මේකත් පූර්ණ වර්ගයක් වුණා නම් හරි මේක මම බලමු b වර්ග ඍණ 4යි ac ගේ සම්පූර්ණ වර්ගය විදියට ගත්තොත් පළවෙනි පදය පද දෙකේ ගුණිතයේ දෙගුණේ හරි අගපදේ වර්ගය හරි මේක විශාලව සමානයි බිඳුවයි මේකත් විශාලව සමානයි බිඳුවයි එහෙනම් මේක විශාලව සමානයි බිඳුවයි එහෙනම් මූල තාත්විකයි ඒතර ලකුණු දෙද්දී මේකට ලකුණු පහක් දීලා තියෙනවා මේක සුළු කරන මෙන්න මේ ස්ටෙප් එකට පහයි අන්තිම එම නිසා මූල තාත්වික වේ කියලා නිගමනයේට ලකුණු පහයි අන්තිම හරිය සංකීර්ණ වුණාට ලකුණු අඩුවෙන් ලැබෙන්නේ ඔන්න ඔය විදියට 6 වෙනි ගානේ ලකුණු 150 ලැබෙනවා ඒක 150 න් කීයද කියලා දාලා බලන්න